අපි මේ වන විට මේ අරගලයට දින 33ක් ගත වෙලා තියෙන වෙලාවේ 9 වෙනිදා ආරම්භ කරපු අරගලයේ ක්‍රියාකාරී කැඩිට අපි ඔක්කොම සම්බන්ධලා වැඩ කරලා තියෙනවා. අපි බණ්ඩාරනායක පිළිමේ ඉදිරියේ ඉඳගෙන මේ පහුගිය දවස් කීපේ පුරාම කලේ දිගින් දිගටම මේ රටේ මිනිසුන්ව දැනුවත් කිරීම සහ ඒ අයට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබා දෙන්න. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ දැන් ඊයේ දවසේ සිදුවීමත් එක්ක මේ අරගලය නව මුහුණුවරක් ගනිමින් තියෙනවා. අපි දන්නවා ඊයේ සිදුවුනේ බොහොම ම්ලේච්ඡ ක්‍රියාවක්. ඒ ම්ලේච්ඡ ක්‍රියාව පිටිපස්සේ පැහැදිලිවම ඉන්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ජොන්සන් ප්‍රනාන්දු නාමල් රාජපක්ෂ ඒ වගේම රාජ්‍යංශයේ පැත්තෙන් ගත්තාම දේශබන්දු තෙන්නකෝන් මේ අයට කිසිම ලෙසකින්වත් මෙතනින් ගැලවෙන්න බෑ. දේශබන්දු තෙන්නකෝන් සහ ඒ වගේම සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මේ දෙදෙනා මෙතනදී එකට ඉඳගෙන සාකච්ඡා කරමින් තමයි මේක මෙහෙවන්නේ. ඊට කලින් දවසේ මේ ශැංග්‍රිලා හෝටල ඉදිරියේ පාර ඉඳගෙන මේගොල්ලෝ සැලසුම් සකස් කරා. ඒ නිසා මේ වගේ බොහොම නින්දිත විදිහට මේ කටයුත්ත සිද්ධ වුණේ. හැබැයි අපි කියන්න කැමති ඒ සියලු දේවල් වලට මුහුණ දෙමින් මේ වන විට අපි අරගලයේ නැවතවතක් මේ අරගල භූමිය තුල ආරම්භ කරලා තියෙනවා. අපි පැහැදිලිව කියනවා එක දෙයක්. ඒ තමයි මේ රටේ නිල් කොළ රතු දේශපාලනයෙන් බැහැර වෙච්චි නිර්පාක්ෂික අරගලයක් හැටියට තවදුරටත් මේක අඛණ්ඩ විදිහට අරගෙන යනවා. අද මේ වෙනකොට මේ අරගලයේ ලොකුම ජයග්‍රහණයක් හැටියට අපිට සලකන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙතනින් ඉවත් වෙනවා වගේම රාජපක්ෂ පාලනයත් ඒ වගේම මේ දූෂිත රාජපක්ෂ පාලනයට සම්බන්ධ වෙලා හිටපු අයත් මෙතනින් ඉවත් කර ගැනීමට තාවකාලික හැකියාවක් ලැබෙලා තියෙනවා. හැබැයි අපි දන්නවා මේක අපි රැවටීම සඳහා යොදා ගන්න උපායක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපේ ප්‍රධාන මාතෘකාව අපි වෙනස් කරලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අසාර්ථකයි. ඔහුට මේ වැඩේ කරන්න බැහැ කියන එක ඉතා පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා ඔයා යන්න ඕනේ. හැබැයි ඔයාට නම්බුකාර විදිහට මෙතනින් යන්න ඕන නම් එක දෙයක් කරන්න පුළුවන්. ඊයේ මේ අරගල භූමියට එල්ල කරපු මැර ප්‍රහාරයට වගකිව යුතු මහින්ද රාජපක්ෂ එයාගේ සහෝදරය ඇතුළු ඒ සමස්ත කණ්ඩායමට විරුද්ධව එහෙම නැත්නම් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් බොහොම ස්වාධීනව ඔහුට කටයුතු කරන්න පුළුවන් නම් අඩුම ගානේ යන මොහොතේ හරි ඔහු ඒ කාරණේවත් හරියට කරා කියන ගෞරවය ඇතුව යන්න පුළුවන් කියලා මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ඒ නිසා අපි සඳහන් කරන්න කැමතියි අරගලේ අපි අතහරින්න සූදානම් නැහැ. මේ රටේ සමස්ත ජනතාව පෙළගස්සගෙන මේ වෙනකොට සමස්ත ජනතාව ලොකු පිබිදීමක ඉන්නවා. ඊයේ අපට ඒ පිබිදීමට අවශ්‍ය වෙන පරිසරය හදලා දුන්නා. ඒ නිසා අපි ඉදිරියටත් මේ අරගලේ අරගෙන යනවා සහ මේ අරගලේ ශක්තිමත් කිරීම වෙනුවෙන් නිදහස් සාමකාමී ඒ වගේම අවිහිංසාවාදී අරගලයක් මේ රට තුළම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි කැප වෙනවා. අපි විශේෂම ජනතාවගේ ඉල්ලීමක් කරනවා කරුණා කරලා හිංසාවාදී ක්‍රියා, මැර ක්‍රියා, ඒ වගේම වෙනත් පීඩනයට පත් කරන ක්‍රියාවන් කරන්න එපා. අපි මේ අරගලයේ දවස් 32ක් තිස්සේ මේක අරගෙන ආවේ ඉතාමත්ම සාමකාමීව බොහොම වැදගත් විදිහට මේක ලෝකයේ ඕනෑම තැනක පිළිගන්න මට්ටමට සහ ගෞරවයට පාත්‍ර වෙන ආකාරයට ඒ නිසා ඒ තත්ත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැප වෙන කියලා මේ රටේ තරුණ පරපුරෙන් සහ සියලුම පුරවැසියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.